ධර්මසේන සර් විදුහල්පතිතුමා වුණාට පස්සේ රටේ ජාතික අධ්‍යාපන පද්ධතිය කොහොමද තිබ්බත් ඒකෙන් හානියක් වෙන්නේ නැති තරමටම සර් දරුවෝ තේරුම් ගත්තා. දැන් මම මේ පුතාව ඕක හරියන්නේ නැහැ දොස්තර වෙන්න කිව්වනම් හරියන්නේ නැහැ. මම හිතන්නේ ගුරු රෙට්ටි අපි කරන්න ඕනේ ඒ දක්ෂතාවයේ ඔබ මට්ටම් කරන එක. කොමාරිකා සිසිලැති බබල් රෙදි සෝදන කොට ප්‍රොවයිඩ් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. सोडिये सुतिसं पिल्लम कादी लोकल सुरयन सोल सांद आदी गननिन पंसिय सेटकिन सुसेदी अकुरेन सतलिस सतरक अपे जीवित काले दे अपे बहु गुरुवरुंगे इगन गन थियना हेबै ए बहु गुरुवरुं अतुरें इतामत्म अतलोसक अपे हदवत तुल सदा कालिकव लेगुं गन थियना अपे मतक गबडावे ओंट विशेष स्थानयक हिमेला थियना ඒ වුන් අකුරු කලා පමණක් නෙමෙයි වුන් අපට ජීවිතයත් කියලා දුන්න නිසා වුන් ඒ වෙනුවෙන් බොහෝසේ වෙහෙසුණා කැප වුණා අන්න එවන් වූ උත්තම ගුරු පරපුරක් උදෙසා චරණ ටීවී වෙතින් පිදෙන උත්තම ගුරු පූජාව ආදරණීය දිසාපාමොක් අද දවසේ අපේ ඒ ගුරු පූජාව ලබන ඒ ගුරු තරුව අපි දැන් මේ මැදිරියට කැඳවන්නටයි සූදානම් වෙන්නේ ආදරණීය දිසාපාමොක් අද දවසේ අපේ කතානායක ගුරු තරුව වෙන්නේ කලක් ආනන්ද විද්‍යාලයේ විදුහල්පති තුමන් වශයෙන් කත කළ ඒ වගේම සිය වෘත්තීය ජීවිතයේ අවසන් කරන්නේ එතුමන් විභාග කොමසාරිස් ජෙනරාල් වරයා වශයෙන් අද වෙද්දී විශ්‍රාමික සුවයෙන් කල්ගත කරන LMD ධර්මසේන ගුරු පියාණන් අයබුවන් සර් අයබුවන් අපි ධර්මසේන සර් පිළිබඳව කතා බස් කරන්නට අපිත් එක්ක මේ මැදිරියේ ඉන්නවා ඔබ දැක්ක පමණින්ම අඳුනගන්න තවත් තරුණ ජනමාධ්‍යවේදියෙක් කලිඳු කරුණාරත්න කලිඳු අයිබුවන් අයිබුවන් නිශාන්තයි කලිඳු ටීවී දෙරණ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදකවරයෙක් වශයෙන් කටයුතු කරනවා ඔබ හැමෝම දන්නවා LMD ධර්මසේන කියන නම තිබුණට සර්ව කාලයක් යම් යම් පළාත්වලදී ඩයස් විදිහටත් හඳුන්වලා තියෙනවා
විශේෂයෙන්ම කොළඹට ආවට පස්සේ විශේෂයෙන්ම කලින්දුලගේ ආනන්ද විද්‍යාලයේදී වගේ ධර්මසේන සර් කියලා තමයි හඳුන්වන්නේ මමත් ඉතින් එහෙනම් ධර්මසේන සර් කියන නමින්ම කතා කරනවා හොඳයි සර් සර්ගේ ආරම්භයක් ධර්මසේන 80 දශකයට යනවා 85 දී තමයි මේ මුල්ම පත්වීමක් හම්බ වෙන්නේ අපි ආරම්භ කරමු දෙතනින්ම කතා බස් ඔව් ඇත්තටම මගේ තාත්තා මුලින් මතක් කරන තාත්තා අම්මයි තාත්තා වතු නිල් වතුවල වතු පාලකෙක් ඉතින් රබර් වතු වල ඉඳලා මගේ උපංගම කලුතර මතුගම වත්තෙන් වත්තර යනවා කෑගල්ලට යනවා ඔහොම ගිහින් අන්තිමට යනවා බදුල්ලට පස්සර ලුණුගලට යනවා එතකොට ලුණුගල පාක් වත්තේ තමයි ගොඩාක් කල් හැදුනේ ඩුනේ අතන ලුණුගල මහවිද්‍යාලය ඕලෙවල් කරලා බදුල්ල මධ්‍ය මහවිද්‍යාලය ඕලෙවල් කරේ ඉතින් ඔය පරිසරයෙන් තමයි අධ්‍යාපනය අපිට ලැබුණේ ගමත් එක්ක තමයි ගොඩක් ගම සහ වතු පරිසරේ ඉතින් එහෙම ඇවිල්ලා තමයි විශ්වවිද්‍යාලයට යන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඔව් විද්‍යාවේදී උපාධිය හදාරන්නේ අපසු සස්පෙල කරේ ජීව විද්‍යාංශයෙන් එතකොට සර් විද්‍යා ගුරුවරයෙක් වශයෙන්ද පස්සර මහාවිද්‍යාලයට සම්බන්ධ වෙන්නේ පළවෙනිම පත්වීම ඉතින් නොඑක් තනතුරු ගැන හිත හිත හිටියා මුලින්ම හිතුවේ වෛද්‍යවරයෙක් වෙන්න ඒ ලෙවල් කරලා රිසල්ට්ස් එන්නේ ඉස්සල්ලා ඉඳන්ම ඊට පස්සේ ආ හිතුණ තාත්තට වීදම් කරන්න දෙන්න හොඳ නැහැ කියලා මොකද ඒ කාලේ ටිකක් අමාරුවෙන් අපි ඉගෙන ගත්තේ තව මල්ලා දෙන්නකු ඉන්නංගිකෙනෙකු ඉන්න නිසා මම වැඩි සර් තමයි වැඩිමලා ඔව් වැඩිමලා හැටියට මම එතරින් එහාට හිතුවේ නැහැ තාත්තාවට වෙහෙස කරන්න මම පළවෙනි ශායියක පළවෙනි වතාවෙම කැම්පස් විශ්වවිද්‍යාලයට ගියා මගෙත් එක්ක හිටපු අය සෙකන්ඩ් දෙවෙනි වතාව තුන්වෙනි වතාව කරලා දැන් හුඟක් දොස්තරවරු ඉන්නවා මිස්ටර් පාසලක් දොස්තර මහත් තරු සහ මහත්මියන් දෙගොල්ලෝ ඉන්න මගේ පන්ති ඉගෙන ගත්තා ඉතින් කොහොම හරි එතනින් ජයවර්ධනපුර බයොලොජි ජීව විද්‍යා උපාධිය හදාරලා 85 8 11 85 84 අන්තිම අවුට්ුනේ අවුට්ුණු ගමන් ඒ කාලේ රැස්වල් දුන්නා විශේෂයෙන් සයන්ස් විද්‍යා උපාධිය දරින්ට ඒ අනුව මම තෝරගත්ත මට ආසන්නම විද්‍යාව උගන්වන පාසල වෙන්නේ පස්සර මධ්‍ය මහවිද්‍යාලය. ඉතින් 85 8 11 මගේ වෘත්තීය ජීවිතේ පටන් ගන්න අවුරුදු 23 දී. අවුරුදු 23 තරුණ ගුරුවරයෙක් වශයෙන් දැන් ඔබේ මිතුරන් ප්‍රායෝගිකව ගුරුවරුන් වෙද්දී ඔබ ළමයින්ගේ මනස සුවපත් කරන්නට ගුරුවරයෙක් වෙනවා. ඇත්තටම ඔබ ඇවිල්ලා තියෙන්නේ සුවිශේෂී මාර්ගයක. මට මෙතන එක්තරා දෙයක් මතු කරගන්න ඕන සර්. අවුරුදු 23 නේ ඔබතුමා මේ ගුරුවරයෙක් බවට පත් වෙන්නේ. දැන් තරුණ ගුරුවරයෙක් පස්සර මධ්‍ය මහාවිද්‍යාලයට යනවා. කොහොමද මේ මතකයේ අත්දැකීම? ඇත්තටම මගේ ජීවිතේ වෘත්තීය ජීවිතේ හොඳම කාලේ තමයි. මොකද හරි සරලයි. මේ වගකීම් ගොඩක්ම නෑ. නමුත් දරුවන්ගේ වගකීම් අපිට පූර්ණ වශයෙන්ම එනවා. එතකොට දැන් වෙන තනතුරු විදුහල්පති වේවා වෙන නිලධාරි වේවා එතකොට වගකීම් වෙනත් වගකීම්නේ මේ ඍජුවම දරුවොත් එක්ක. ඉතින් තරුණ ගුරුවරුත් එක්ක වැඩ කටයුතු කරන්න ළමයි හරි ආසයි. මට හරි ආදරේ. මට ආදරයට කිව්වේ ඩයස්සර් කියලා. පස්සර මධ්‍ය මහවිද්‍යාලේ අදටත් මං හිතන්නේ ඒගොල්ලන්ට මතක ඇති මම එක පුතෙක් ඉන්නව දැනට කොළඹ හෙද මේ 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 හෘද රෝග අංශේ ජේෂ්ඨ හෙද මහත්මයේ විදිහට සේපාල රත්නාය කියලා ඒ පුතා තමයි මගේ පළවෙනි පන්තිම ළමයි. දැන් ඔය මම හිතන්නේ ආ ටීවී එකේ හැම උපදෙස් දෙම දෙනවා. ඉතින් ඒ ඒ කාලේ ළමයින් එක්ක සියලු වැඩ මම කරා. දැන් විද්‍යා මම ඇත්තටම මම මේ මේ මේක අපේ ගුරු මවරු පියවරුන් වෙන ඉන්න විද්‍යාපීඨවල දරුවන්ටත් එක්ක මම මේ කතා කරන්නේ. මොකද පාසලකට ගියාම ඒ දරුවන්ගේ කාර්යභාරය විදුහල්පතිතුමා කියනෝනම් මෙන්න මේ දේවල් කරන්න මේ දේවල් කරන්න මම අතාරින්න එකක්වත්. දැන් හුඟක් කාලේ විද්‍යාව කරන අය ලැබ් එකෙන් විද්‍යාගාරයෙන් එළියට බහින්නේ. මම විද්‍යාගාරයෙන් එළියට බැස්සා. හැබැයි සිලබස් එකත් ලොකුයි. නිවාඩු කාලේ කොහොම හරි කරනවා නිවාඩු කාලේ. ගාල් ළමයින්ට ටියුෂන් උත් නැහැ ඒ පැත්තේ ළමයින්ට. ඉතින් අපි කොහොම හරි සිලබස් එක කවර් කරන්න ඕනේ නැත්නම් ළමයි බහට යන්නේ. ශිෂ්‍ය බට කණ්ඩේ බාරෝ ඉන්න. එතකොට මගේ පළවෙනි සාජන් තමයි බුලිත ප්‍රදීප් කුමාර පුතා ඔය දිවයින පත්‍රයේදී. එතකොට ඒක හර්මන් ලූස් සරයි යනවා. ඊට පස්සේ විදුහල්පතිතුමාගේ ආරක්ෂාවට යනවා සර් කතා කරන ධර්මේ. එන්න මේ ඒක ඒක ඩයස් කිය. ඩයස් එන්න මගෙත් එක්ක යන්න මේ පඩි ගේන්න යන්න කියලා. එතකොට මොකද ඒ කාලේ පොඩි ප්‍රශ්නයක් තුන වැටු බේර ගන්න ඕන. එතකොට සර් හිස් බෑග් එක අරන් යනවා මම මේ මේස් බැනීම මාසේ සල්ලි කොල ටික දාගෙන යනවා. ඒ කාලේ පඩි දුන්නේ එහෙම නිකුරුවට. ඉතින් මොකද ඒ කාලේ එහෙම ඉතින් මම ඇත්තටම
මම විද්‍යාවේදී ගුරුවරයෙක් මම ඒව කරන්න ඕනේ නැහැ කියලා එහෙම මානසිකත්වයක් මට එහෙම නැහැ. මම පොඩිම පොඩි දේ තමයි වැඩියෙන්ම කරේ. මට ඇත්තටම අද මේ තත් මෙහෙම ආවෙත් මම මේ පොඩි දේවල් ගොඩාක් කරපු නිසා හවුස් මාස්ටර් කියන්නේ නිවාස භාර ආචාර්ය දැන් පරිෂද හවුස් එකක ඒ කියන්නේ මුළු පරිෂදේම පස්සර මධ්‍ය මහාවිද්‍යාල පරිෂදේම ඉස්කෝල 15ක් 20ක් තියෙනවා ඒක හවුස් හතරකට බෙදෙනවා. ඒයින් හවුස් එකක් මම බාරව ඉන්නවා. මම තරුණ මේ ගියේකම ඉතින් මට බාර දෙන්න. හැබැයි ජේෂ්ඨ සර්ලා මට උඩින් ඉන්නවා මට උපදෙස් දෙන්න. මුස්ලිම් සර් කෙනෙක් හිටියා හනිෆා සර් මම හිතන්නේ. ඔයා කරන්න මම ඉන්නම් පිටිපස්සෙන්. ඉතින් ඇත්තට මේ ගුරුහරුකම් මට ගොඩක් ලැබුණා. ඉතින් ළමයි හරියට ඉතින් මම අර මමත් ළමෙක් නිසා අවුරුදු ළමෙක් වගේ නිසි 3යි 19යි දවස් අවුරුදු 5යි වෙනස. ඉතින් ළමයි එක්ක හරි හරියට හවුස් එක දිනවන්න වැඩ කරා. ළමයි අතර ජනප්‍රිය ඩයස්සර් කොහොමද මේ ස්පෝට් මීට් එකේදී ගුරුවරුන්ගේ තරඟේ මම මගේ ටීම් එක දිනනවා. මම පොඩි කාලේ 100 200 මම මගේ ඉවෙන්ට්ස් යගුලිය. ඉතින් එක්කම මම ස්ටාර්ට් කරනවා ගුරු මේ කැලණිය හවුස් එකේ ගුරු කණ්ඩායමේ ක්‍රීඩා මේ කණ්ඩායමේ මේ රිලේ ටීම් එක එක්ක එන්ඩ් එක. ඉතින් බොහෝ විට එන්ඩ් එක තමයි. ඉතින් අපි දිනනවා. ඉතින් ළමයි අතරේ ওই නිසා ජනප්‍රිය වුණා. ළමයින් 10යි 15 මම සයන්ස් ඉගෙනුවා. ඉතින් දරුවන්ගේ ප්‍රශ්න වුණත් හරි ආදරෙන් ඇවිල්ලා සර් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කතා කරන සත්‍යද ඒගොල්ලේ පෞද්ගලික ප්‍රශ්නත් කතා කරනවා. ඉතින් යාළුවෙකුට කියනවා වගේ අතර ගුරුවරයා යාළුවෙක් විය යුතුයි. අනිවාර්යයෙන්ම සර්. ගුරුවරයා යාළුවෙක් විය යුතුයි. ඒතකොට තමයි ගුරු ගෝල ඒ සම්බන්ධතාවය වෙනත් විදිහකට බොහොම හෘදයාංගම බැඳීමක් බවට පත් වෙන්නේ. කලින්දු දැන් පස්සර ඩයස්සර් බොහොම තරුණ ගුරුවරයෙක්. හැබැයි ඔබට හිට බොහෝ කාලයකට මෙහාදී මුණ ගැහෙන්නේ. හැබැයි ඩයස්ස නෙමේ ධර්මසේන සර්. ඔබේ විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් ඔව්යි මම හිතන්නේ ආනන්දේ මුල්පුටුව දරන ආනන්ද විදුහල්පතිතුමාට අපිට කවදත් තියෙන විශාල ගෞරවයක් ඒක විශාල පෞරුෂයක්. ඒතර ධර්මසේන සර්ව අපි දකින්නෙත් දැන් සර්ගේ තරුණ කාලේ කොහොම ගුරු වෘත්තිය ආරම්භ කළා වෘදු 27 දී විදුහල්පතිවරයෙක් වෙලා ඒ ගමන ආවට ආනන්දට ආපු ධර්මසේන සර් කියන්නේ විශාල පෞරුෂයක්. ඒකට අපි ඕක දිහා ඇතින්නම් බලාගෙන ඉන්නේ බොහොම ගෞරවයකින්. සර්ට ඔය කියන තරම් ලේසියෙන් එතකොට හැම කෙනාටම ලං වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙත් නෑ ආනන්ද ඇතුළේදී. එතකොට මට ඒ වාසනාව ලැබෙන්නේ අයියේ දැන් 12 වසරේදී වගේ ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකේ අපි කටයුතු කරද්දී ඒ දුර්ලභ අවස්ථාව ලැබෙනවා ආනන්දේ විදුහල්පතිතුමා ඒ වගේම ප්‍රධාන පෙළේ ආචාර්යවරුන් එක්ක හැමදෙස්සෙම වැඩ කරන්න. මොකද මේ උත්සව අවස්ථා නිවේදනය කරද්දී ඒ ඍජුව සම්බන්ධතාවය තියාගන්න ඕනේ නිසා ඔබ ඒ කාලෙත් ඔය විදිහටම නිවේදන කටයුතු කරන්නේ ඒ ආසාව තමයි තිබුණේ. ඉතින් මං හිතන්නේ එතකොට තමයි ධර්මසේන සර්ව විදුහල්පතිතුමා වශයෙන් විටින් විට හම්බෙලා කොහොම පුංචි වේලාවකට සාකච්ඡා කරන්න ලැබෙනවා. සර්ගෙන් එහෙම ලේසියෙන් හොඳක් අහන්නත් බෑ. ඒ නිසා සර් කියන හොඳ අපිට හුඟක් වටිනවා. සර් නිකන් හොඳ කියන්නෙත් නෑ. ඒක අපි දන්න ඒ කාලේ ඉඳන්. මොකද මට මතකයි ඒ කාලේ සර් දැන් අපේ ආනන්ද විද්‍යාලයේ ත්‍යාග ප්‍රධාන උත්සවයේ වගේ තියෙද්දි දින 3කට විතර කලින් අපි පටන් ගන්න පෙර පුහුණුවෙන්. කියන්නේ ත්‍යාග ලබන ආනන්දියන්ටත් අපි කියලා දෙන කොහොමද වේදිකාවට එන්නේ කොහොමද ආරාධිතයට අතට අත දෙන්නේ. දැන් සාමාන්‍ය විදුහල්පතිතුමා වෙනුවට අපි කියන අපිට දරුවෙක් වහරි තියලා ඩමි එකක් තියන්න පුළුවන්. නමුත් ධර්මසේන සර් ඉන්න දවස් 3ේම පෙර පුහුණුවෙත් විදුහල්පතිතුමා විදියට ඉන්න මේ වේදිකාවේ. ඒ වෙලාවෙත් අපිට අස්වැසිල්ලක් නැහැ. නිවේදන කටයුතු කරන අපිටත් නැහැ. වේදිකාවට නැගින දරුවන්ටත් නැහැ. නිසාර සර් කිව්වා වගේ හරිම මේ හැම දෙයකදී මේ වැඩේ ඇතුලේ හිටපු ගුරුවරයෙක්. ඉතින් ඒක නිසා අපිට ඒ කියන්නේ අර තරුණ කාලෙදිත් සර් කරලා තියෙන හැම නේ දරුවෝ එක්කම ඉඳලා තියෙනවා. ආනන්දෙත් ඒකම තමයි තිබුණේ. ප්‍රැක්ටිස් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් සර්ව අඳුරගත්ත විදිය තමයි ඒ විදිය. ඉතින් සර්ගෙන් හොඳක් අහන්න බොහොම මේ බලාපොරොත්තුකින් ඉන්නවා. සමහර ඉවෙන්ට් එකක් ඉවර වුණාට පස්සේ සර් hina වෙලා ගියත් ඇති සමහර වෙලාවට. ඒක අපිට හරි අද හොඳටම වැඩේ කළා කියන එක දෙන සංඥා. ඔය මේ විදුහල්පති භූමිකාවේ තියෙන ඒ කියන්නේ සැබෑ විදුහල්පතිවරුන් මෙහෙවන දෙයක්. ඒ කියන්නේ ඔහුගේ හොඳක් අහන්නත් බෑ. හැබැයි ඔබ කිව්වා වගේ hinaවකින් සංග්‍රහ කළත් අපි දන්නවා ඒක ප්‍රශංසාවක් කියලා. හොඳයි හිතවතුනේ අපේ මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියටම ගෙන යනවා. හැබැයි ඊට මත්තෙන් අපි පුංචි විරාමයකට යනවා. මොකද අපේ ජනිත් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සූදානම් අපිව ගීතයකින් සන්තර්පණය කරන්න.
මෙතන වන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි ඉස්සහසේ ගෙවෙන්න තරමට ඉසේයක් බදිමි දැච් මහලක් තන වන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි හසේ ගෙවෙන්න තරමට ඉසේයක් බදිමි
කොමාරි කල්සස් නැති බබල් රෙදි සෝදන කොටු ප්‍රොවයිඩ් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි බබල් රෝසස් හොඳයි පෙරහස පරසොර සඳ නොව වෙනසක් කර විරණ විදි දෙන ඇති විලසක් කුරුහස එකකට වැඩි විය සොලසක් තිර කුරු මග දෙනුමට වෙනි දිවසක් උත්තම ගුරු පරපුරකට අපේ ආදරය ගෞරවය පුද දෙන ආදරණීය දිසාපාමොක් වැඩසටහනේ මේ රූ රටා මවන්නට අපට පූර්ණ අනුග්‍රහය ලබා දෙන සීමා සහිත ඩාලිබට්ල සමාගමේ බබල් සන්නාමය අපි මේ මොහොතේ සිහිපත් කරන්නේ ඉතාමත්ම ගෞරවයෙන් සිසු ජීවිත ආලෝකමත් කරන්නට වෙහෙසුණු කැපවුණු ඒ උත්තම ගුරු පරපුරක් වෙනුවෙන් පුද දෙන ආදරණීය දිසාපාමු වැඩසටහනේ අද දවසේ අපේ කතානායකවරයා වෙන්නේ ආනන්ද කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමන් හෙල්ලිම්ඩි ධර්මසේන මැතිතුමන් ධර්මසේන සර් දැන් උපගුරුවරයෙක් විදිහට ආරම්භ කරාට බොහොම කෙටි කාලෙකින් ඔබ විදුහල්පතිවරයෙක් බවට පත් වෙනවා ඊට පස්සේ විදුහල්පති භූමිකාව තමයි රඟ දක්වන්නේ පස්තර ඉඳලා ක්‍රමයෙන් ඔබ තවත් තැනකට එනවා පාදුක්කට නේද මං හිතන්නේ පාදුක්කට අපි මේ හංවැල්ලට මුලින් හංවැල්ලට අපි මේ විදුහල්පති භූමිකාව ගැන කතා කරොත් තව එකක් කියන්නේ නේ ඔබ ඒ කාලේ හිටපු ලාබාලම ගුරු විදුහල්පතිවරයෙක් බවට පත් වෙනවා නේ ඔව් ඒක මං හිතන්නේ අපි කීප දෙනෙක් තව ඉන්නවා මොකද මම විතරක්ම කියන්නේ නැහැ මොකද අපි වර්තමාන ගරු ජනාධිපතිතුමා අධ්‍යාපන ඇමතිතුමා විදිහට ඒ කාලේ හිටියේ එතුමාට ඕන වුණා තරුණ කණ්ඩායමක් අධ්‍යාපනයට ගන්න. එතුමාගේ සංකල්පයක් ඉදිරියට මේ තරුණ කණ්ඩායම SLS වලට يعني රාජ්‍ය පරිපාලන සේවයට යන්න ඉස්සෙල්ලා කොහොම හරි මේ අධ්‍යාපන පරිපාලන සේවයට බඳව ගන්න. ඒ කණ්ඩායම තුළ කීප දෙනෙක් තවත් හිටියා. කොහොම හරි මම හංවැල්ල සෙන්ට්‍රල් එකේ වයිස් නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට අවුරුදු මොකද හුඟක් අය ටිකක් විදුහල්පතිකම් බාර ගන්න මොකද තරුණ කාලේ නිසා පොඩ්ඩක් පැකිලීමක් තිබුණා වැඩිපුර කණ්ඩායම බාරගත්තා නේද යම් සීමා සැස සංඛ්‍යාව බාරගත්තා ඉතින් මමත් එයින් එක්කෙනෙක් එතකොට අවුරුදු 27 දී හංවැල්ල රාජසිංහගේ වයිස් ප්‍රින්සිපල් වෙනවා නියෝජ්‍ය අධ්‍යාපති එතකොට 89 කියන්නේ මම කැම්ප් එකේ ඉඳලා අර කැම්ප් එකේ හිටියා මම අකුරම් බඩ සෙකන්ඩ් ලෙෆ්ටනන්ට් ට්‍රේනින් එකේ හිටියා කොණ්ඩේ හොඳට කොණ්ඩේ කපලා ළමයි කිව්වා මේ ආමියකින් දාලා කියලා මොකද ඒ කාලේ පොඩි කලබල ගතියක් ඔය 89 තිබුණානේ පාසල් වලත් මේ ආමියකින් ඇවිල්ලා සර් කෙනෙක් දාලා ස්කෝලට කියලා ඉතින් මට පොඩි ඔය කියන්නේ මේ පස්සරමයි නේද කියන්නේ හංවැල්ලේ එහෙම එන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම අරන් මොබිලයිස් වෙන්න පුළුවන්. පොඩි කාලේ ඉඳලම තිබුණා. දැන් ඉතින් මෙහෙමවත් යමු කියලා මම ශිෂ්‍යබට බලකායට බැඳෙනවා. හරි. ශිෂ්‍යබට බලකායට බැඳලා ඒ ට්‍රේනින් එක ගන්න. ඒ ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්නකොට තමයි තාත්තා මේ පත්තිම අරන් එන්නේ. එතකොට මට අතරින් తాවකාලික යන්න සිද්ධ වෙනවා. පස්සේ මං ආනන්ද ඉන්නකොට අපිට කර්නල් ට්‍රේනින් එක දීලා කර්නල් රෑන්ක් එක හම්බ වෙනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ එකින් සමුව අරගෙන මගෙත් එක තව යාළුවෙක් හිටිය ආනන්ද කියලා අපි දෙන්නම ඉතින් අපි දෙන්නම මේ ඊට පස්සේ මේ පත්තිම් බාරනම් අවුරුද්දක ට්‍රේනින් එකෙන් පස්සේ ගියා වයිස් ප්‍රින්සිපල් ලා හංවැල්ල සෙන්ටර් එක. හංවැල්ල සෙන්ටර් එක. අපි එතනලා කතා කරමු සර්. මොකද අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. කතා කරන්න. මම ඇට්ලස් ලක්කන මහානාම් විද්‍යාලයේ හිටපු HP ප්‍රධාන ශිෂ්‍යනායක. ඉතින් මට ධර්මසේන සර් හම්බෙන්න 16 මම ප්‍රධාන ශිෂ්‍යනායක වුණාට පස්සේ
අපි අර විදුහල්පති භූමිකාවක් දන්නවනේ ඒ විදුහල්පති භූමිකාවෙන් ගොඩාක් වෙනස් චරිතයක් තමයි ධර්මසේනක මොකද වෙලාවකට විදුහල්පතිට අමතරව ඒ තාත්තා වගේ ඊට පස්සේ අපිට උපදේශනය කරන මම වැටිච්ච දන් තිබ්බ සාහෙන ඒ වැටිච්ච හැමතැනකම ධර්මසේනක හිටියා ධර්මසේනක දැට සමාලන කතා කරලා කිව්වා අකිලව වැටෙන්න එපා ඔයා ශක්තිමත් වෙන්න එහෙම කියලා ඉතින් ඇත්තටම අපි අදටත් ධර්මසේන සර්ට ගොඩක් ආදරෙ ගොඩක් ලෙන්ගතු සර්ගේ තිබ්බ හොඳ ක්වොලිටිස් සහ නායකත්ව ලක්ෂණ නිසා ඇත්තටම සර් ඊට පස්සේ විභාග දෙපාර්තමේ විභාග කොමසාරිස් වුණා එතනදිත් අපි සර්ට් එක මේ තිබ්බ සම්බන්ධකම් නැති වුණා ඒ කියන්නේ සර් ඉතල ලොකු තනතුරකට ගිහිල්ලා කවදාවත් අර මුලාමත කරේ නැහැ අපිත් එක්ක සුවඳව පෑයෙන හිටියා ඉතින් මම හිතනවා සර් සර්ගේ ලක්ෂණ හින්දා අදට මහානාමේ ශිෂ්‍යයෝ ඊට පස්සේ කලින් විදුහල් වෙලා හිටපු ආනන්ද ශිෂ්‍යයෝ ඊට පස්සේ විභාග දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් හැමෝම සර්ට අදට ආදරෙයි ඒ සර්ගේ තිබ්බ විශිෂ්ට ගුණාංග මානසික ගුණාංග නිසා ඉතින් අපේ ආදරණීය විදුහල්පතිතුමා ධර්මසේන විශ්‍රාම ආරම්භ තියනවා ඉතින් මම එතුමන්ට සුබ විශ්‍රාම දිවයකට සුබ පතනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අකිල ඇත්තටම සන්තෝෂයි ඉතින් එහෙම කතා කරන්නේ පරණ ගෝලුවනේ ගොඩාක් පුතාලා දුවල ඉන්නව මට ඒක තමයි ඒක තමයි ඒක හරි ලස්සන වචනේ නේ ගොඩාක් පුතාලා දුවල ඉන්නවා කලින්දුගේ ලෝකේ පුරාම ලෝකේ පුරාම ගොඩක් අතර මම මට ආදරේ දරුවෝ මම හරිම ආදරේ දරුවන්ට ඒ ආදරේ මං හිතන්නේ කලින්දුලටත් දැනුණා ඉස්කෝලේදී අපි කතා කරමු ඒ ආදරේ පිළිබඳව ඔව් අයියේ මං ඒ කියන්නේ ධර්මසේන සර්ගේ දැන් ආදරණීය දිසාපාමුක්ලා ගක් හම්බෙලා තියෙනවා අපේ ජීවිතවල මුලින්ම මම පාසල් ගිය ගල්කිස්සේ ලලිත ඇතුළත් මුදලි විද්‍යාලයේ අඳුරගත්ත ගුරුවරු ඊට පස්සේ ආනන්දිරි ගියාට පස්සේ හම්බෙච්ච ගුරුවරු විදුහල්පතිවරු සියලුම දෙනා අපේ ජීවිතවල මං සලකුණු ඉතුරු කළා නමුත් ධර්මසේනස යතරින් ගක් විශේෂ වෙන්නේ ධර්මසේනස ළමයින්ව අඳුරගත්තා ඒ කියන්නේ දැන් අපිට අපේ රටේ අධ්‍යාපන පද්ධතිය පිළිබඳව යම් යම් විවේචන තියෙනවානේ මේක සමහර වෙලාවට දරුවාගේ කුසලතා අඳුරගෙන දියුණු කරන එකක් නෙමෙයි දරුවාට මේ බලෙන් අපි පවරන ක්‍රමයක් කියලා දෙනවා. නමුත් ධර්මසේන සර් විදුහල්පතිතුමා වුණාට පස්සේ රටේ ජාතික අධ්‍යාපන පද්ධතිය කොහොමද තිබ්බත් ඒකෙන් හානියක් වෙන්නේ නැති තරමටම සර් දරුවෝ තේරුම් ගත්තා. මං හිතන්නේ අර සාමාන්‍යයෙන් මාළුවෙක්ට පියාඹන්න කියලා දෙන්නේ නැතුව මාළුවා මාළුවා කියලා අඳුරගෙන ඒ ගමන යන්නට ඉඩ දීපු ගතිය තමයි මම හිතන්නේ ආනන්දේ සර් ඉඳිද්දී අපිට මම හිතන්නේ අද විවිධ ශේෂ්ත්‍රවල ඉන්න හුඟක් චරිත නිර්මාණය කරගන්නට මේ තෝතැන්න බවට පත් වුණේ. ඉතින් මට මතකයි ආනන්දේ අවුරුදු 125 සම්පූර්ණ කරද්දී අපි අනද අභිමන් කියලා දැවැන්ත ප්‍රදර්ශනයක් කරා දින හතක් පුරාවට මං හිතන්නේ ඒකේ නියමුව බවට පත් වුණේ ධර්මසේන සර්. එදී අපි සංදේශ ටීවී කියලා මේ රූපවාහිනී නාලිකාවක් කරා ඒකෙන් තමයි මුලින්ම මේ රූපවාහිනී කැමරාවක් ඉස්සරහින් අපිට අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ අපි කෙටි චිත්‍රපටයක් කරාද මම කරපු දේවල් විතරයි මං කියන්නේ. ඊට අමතරව මං හිතන්නේ ආනන්දියන්ට සියලුම දෙනාට ඔවුන්ගේ දක්ෂතා අනුව කරන්න දෙයක්ේ ප්‍රදර්ශනය ඇතුළේ තිබුණා. සර් අපි දකිනවා රෑ 12ටත් ඒ ප්‍රදර්ශනයට අපි ලෑස්ති වෙන කාලේ අපි ඉස්කෝලේ නිදි මරද්දී අපි අපේ සරලව කියද්දී නයිට් ගාති සර් නයිට් ගානවා. ඉතින් අර මම හිතන මහානාමේ HP කියපු එකට මම ඒක අනුමත කරන්න ඕනේ. සර් හැමතිස්සෙම සමහර වෙලාවට විදුහල්පතිවරයෙක් නෙමෙයි කියලා හිතෙන තරමටම අපි ලං වෙච්ච වෙලාවලුත් තිබ්බා. නමුත් ඒ පෞෂේ තියාගෙන. ඔය අතරේ සර් පොඩි පොඩි රහස්කමනුත් යනවානේ. ඒ කියන්නේ ළමයිව හොයාගෙන ඉස්කෝලෙන් එළියට ටයි එකයි කෝට් එකයි ගලවලා අපි කියවක බලන්න එහෙම බොහොම අපුරු ගමන් තියෙනවා. දැන් ආනන්ද මට තියෙනවා ගමන් කීපයක්ම තියෙනවා. ආනන්දේ ගත්තොත් එහෙම ආනන්දේ තැන් දෙක තුනක් තියෙනවා. ළමයි හතහමාරෙන් පස්සේ හතහමාරට ඉස්කෝලට එන්නේ නැහැ පුතාලා. ඉතින් තරුණ කාලේ ඉතින් ඒක මං කියන්නේ බරපතල වැරද්දක් නේ. නමුත් ඉතින් අපි බලන්න ඕනේ කොහොමද ළමයාව ඉස්කෝලට ගහලා ළමයාව ඉස්සරහට යවන්නේ. මොකද එහෙම නැති වුණොත් එහෙම අපි අපේ යුතුකම වගකීම් අපි ඉෂ්ට නොකළා වෙනවා. මම ආනන්ද ඉන්නකොට දවලගිරි කියලා එකක් තියෙනවා. හරි තෝසේ කඩයක්. පුතා දන්නව මං හිතන්නේ. ආ මරදානේ දුම්රියපල ආසන්නේ. ආසන්නේ. පුතා ගිහිල්ලා තියෙනවා රට හිනාවෙන් තියෙන්නේ. හරි ඉතින් හතහමාරෙන් පස්සේ ගිහාම ඔතන ඉන්නෝ කීප දෙනෙක්.
तो मम्मी दिन हर एक मंत्र करने को काला दब स्कूल पटा कराने पे तो ये लोग दिन काला स्कूल इन्हें पे ये लोग दब मेहम ने में टिका टिका में ना स्वरूप है मेहम किया ना इतनी कोमारी एक मंत्र करके ना बहन निकल दागा ना दागा ना पंती उठ गिन दारो दिन दंडु अंकराने आने हैं पंसा महल्ला ना दंडु उठ करनो दिन मुझे दब विदुहल पति हो रहा है कि परमार्थ युते दरुआ नमगे अनवन कोई आस्से में तब कोई काले ड्रग्स पे तत टिका कतु मतुई मिंती बुनो काले दिन तारों ने परपुर अपने बेरा गया नो रहने अपे 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 गुरु माँ गुरु पियो गुरु हैरी मामा तात तके ने खेलते मामा दरुआ आरक्षा कर गया नो तो ये परमार्थ ना अपे आने दरुआ तवे का कतावाक मटर क्यों ऐ स्टेशन अरगण इन कट्टी बंगूड आड़े अरगण दी पियर अतने सिद्धिया पियर अतने श्री पियर अतने इन मंखीतने विशेष मत कंद इन तरण कल आनंद तरण मंग पियर अतने इनकोटे कोल मेन मे लमाइट नगल इन वेरगल की गलती फिल्म टेल नाट्यम गण मत मत टेल नाट्या स्कोल टेल नाट्या कंड इट वे मंको तीन आद मट बेत्र सर ओ बल सर ओर हरियाणा एलियट बहिन्न मंगलियट बहिन्न तेका वचने वचना सर ओतुल हरियाणे सर एलियट बहिन मे बार मे लम्मा मे कंद नगर बहिन का सर दिल मंको मन दिन एक मट वाकिन कंद नग्गट पास मम्मी अन्न कंद रंग कंद मम्मी अन्नी पे कंद मल्लगटे हरी मंको हेम कि हरी सर कि क्यू मम तरण तव सर साजन प्लेटून के साजन कोई शिष्य नायक क्रीडा सोरी पोडू अंत कंड सन्द्धिक सन्द्ध गमी अमदी पुदुमाकार विशाल गला मम दंड गिहा मम जीवित गिहलने टाइल ब्लेसर ने टाइल पत् अरे मंकी अरे युद्ध गलटी हतरम पावित संबंध आर्त शर्ट हेम गल दुम उडटे मम हित मित्र गैंड मिश्र पास गैंड गिनीकूर पोलगापेमीन लंकट गेला पत्र हिटंगी दिवे कालिया पास मंको दुआ बापूता कि मंको कलबल चर्ट दागा दिन साली गता दस पंचायत दंडुअर दंडुअर मम दंडुअंग अरगत मगे मत गुरु दिव्य इन गोडा वीर शेखर सर लुणुगल पास महद्यालय बदल से हेरत्स कैप्टन हेरत्स पंति पस विभाग आदर दर मत आदर अन्न एक अभी धर्मसेन गुरुतुमा आदरणीय दिशा पामक चरत्यक्वशे हनुनगत्ते इतोतने अभी मदविराम्यक संधायोगेन यलित कुटिया तोले दुरगुलुगा
Balan kada
කොමාරි කල් සිසිල ඇති බබල් රෙදි සෝදන පුටු ප්‍රොවයිඩ් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි බබල් රෝස සුවඳයි ගුරු පරපුරකට අපේ ආදරය ගෞරවය පුද දෙන ආදරණීය දිසාපාමු පරිස්ථානට පූර්ණ අනුග්‍රහය දක්වන සීමසහිත ඩාලි බට්ල සමාගමේ බබල් සන්නාමය අපි මේ මොහොතේ සිහිපත් කරන්නේ ඉතාමත්ම ගෞරවයෙන්. අද දවසේ අපේ කතානායකයා වන්නේ විශ්‍රාමික ගුරු පියාණන් කෙනෙක්, විදුහල්පතිවරයෙක්, පරිපාලක නිලධාරියෙක්, LMD ධර්මසේන ගුරු පියාණන්. සර්, ඔබේ ජීවිතයේ දැන් ඔබ පරිපාලකයෙක් වශයෙන් කටයුතු කරද්දී විශේෂයෙන්ම අධ්‍යාපන ශ්‍රේෂ්ඨී අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වුණාට පස්සේ සුවිශේෂී කටයුත්තක් කරනවා ඔබේ භාෂා දැනීමත් එක්ක. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ බස කතා කරන මිනිසුන් සමග ඔබ ඉතාමත්ම සුහදව කටයුතු කරනවා. මම අහලා තියෙනවා ඔබතුමන් හැඳින්නුවේ මේ ප්‍රදේශවල මිනිස්සු දෙමළින් කතා කරන සිංහල කොමසාරිස්තුමා කියලා. පොඩ්ඩක් ඒ ගැන කතා කරමුකෝ සර්. ඇත්තම දැන් පාදුක සිරිපිරතන ඉඳලා අපිව පුහුණුවකට තෝරගන්නවා ඉහළ තනතුරු සඳහා කණ්ඩායම 40ක් විතර. ඒ තෝරගත්තු කණ්ඩායමේ මාත් එක්කෙනෙක්. එතකොට අපි අන්තිමට අමරකෝන් සර් දකින්න මම ට්‍රේනින් එක ඉවරලා අමාත්‍යාංශයේ පොලිසි ප්ලෑනින් ප්‍රතිපත්ති සැලසුම් සහකාර අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරනකොට ලේකම්තුමා මුණ ගැහිලා මාව ඉල්ලගෙන යනවා අරන් යනවා මැලේ වීදියට විභාග දෙපාර්තමේන්තුව මට අමරකෝන් සර් තමයි මට ඇත්තටම මේ විභාග දෙපාර්තමේන්තුව දෙන්න පාර පෙන්නු සර් හිටපු කොමසාරිස් ජෙනරාල්තුමා ගෞරවයෙන් ආදරෙන් සිහිපත් කරා ඊට පස්සේ එහෙම ගිහිල්ලා මාව පාසල් විභාග බාර සහකාර කොමසාරිස් ධුරයට දානවා එතනම ටික කලකට මම නියෝජ්‍ය විභාග කොමසාරිස් වෙනවා මේ මැලේ වීදියේ. එතනම වැඩ බලන විභාග කොමසාරිස් වෙනවා. මේ ජෙනරාල් නෙමෙයි. කොමසාරිස්ලා තුන් හතර දෙනෙක් ඉන්නවා ජෙනරාල් එක්කෙන. එතන පාසල් විභාග සංවිධාන ප්‍රතිපල ශාඛාවේ කොමසාරිස් ධුරයටපත් වෙනවා. ඔය 2000 ඉඳලා 2009 වෙනකම්. එතකොට ඔය කාලේ තමයි යුද්ධය යන්නේ. උතුරු නැගෙනහිර යුද්ධය. යුද්ධය සහ වෙනත් ගැටලුත් තිබුණා විශේෂ යුද්ධය. එතකොට මෝටාර් වලින් ඉස්කෝල වලට දෙපැත්තෙම ගහ ගන්නවා සින් මේ රජේ හමුදාසා එල්ටිටි සන්නද්ධ නායකයින්. ඉතින් ඒ වෙලාවෙ තමයි විභාග ටික කරන්න මට බාර වෙන්නේ. ඒ කාලේ එච්චරම මොබයිල් ෆෝන් උත් නැහැ. තීනවනම් තීන ලොකු ඒවා තියෙන නැත්තම් ටෙලිෆෝන් තමයි තියෙන්නේ. ටෙලිෆෝන් උත් එහෙ වැඩ නැහැ. මොකද අර කණුවලටත් ගහලන්නේ. කණුවලට ගහනවා ඒ කාලේ. ඉතින් අන්තිමට සමහර වෙලාවල් වලට මට මතකයි සමහර තැන්වලදී විභාග ශාලා තියන්න තිබුණු තැන් විභාග ශාලා අද තියෙනවා හෙට දැන් අද හෙට විභාගය පටන් අද නෑ ශාලාව ඒක විනාශ වෙලා විනාශ වෙලා ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ ළමයින්ගේ තව තැන් වලට දාන්න. ඉතින් මේ වෙලාවට මම ඒ තමිල් වලින් අපේ ලෑන්ඩ්ලයින් එකකින් ඩිරෙක්ටර්ස්ලා සම්බන්ධ කරලා දෙමෝපියන්ව ළමයින්ව සම්බන්ධ කරලා සමහරට අපි මොකක්වත් දන්නේ නෑ ළමයාගේ නම කිව්වම අපි විභාග අංකයක් දෙනවා ළමයාට මෙන්න මේ අංකෙ ලියාගෙන යන්න. දැන් සර් දැන් අපි හිතමු මෙහෙම දැන් LTT එක පාලනය කරපු ප්‍රදේශ තිබ්බනේ කොහොමද මේ ගනුදෙනුව කළමනාකරණය කරගත්තේ? ඕක දැන් නම් කිව්වට කමක් නැහැ. ඉස්සරණ කියන්න අමාරුයි මේක. දයාමාස්ටර් මහත්මයා කියලා කෙනෙක් තුමා තමයි අධ්‍යාපනය පැත්ත බාරවෙන්නේ LTT එක. එතකොට දයාමාස දැන් මම හිතන්නේ මීඩියා එක දයන් මීඩියා හරි මොකක් හරි වැඩ කරන එතුමා. එතුමා මට පස්සෙත් හම්බ වෙනවා. එතුමාව තමයි මම දෙමළින් කරන්නේ. මිස්ටර් දයාමාස එපොඩි නේද නම්බර් එක්සෑම් සිය වාක්‍ය පොරදු නිග අධික රෙඩියා නම්බලක අධික උදවි කුඩුකරද නිග ඔන්නම් පෙරජන இல்ல නම්බ සපෝට් තාරෙන් අධික උදවි තාරෙන් නිග ආමිකින් සොල්ලුඟ ආ හමුදාවටත් කියන්න එතකොට අපිත් පොඩ්ඩක් නියුට්‍රල්ලා ඉන්නම් ළමයින්ට විභාග ලියන්න කි
අමරකෝන් සර් මට කියනවා අර ඔයාගේ යාළුවට කතා කරන්නකෝ මේ විභාගය පටන් ගන්න ඉස්සෙල්ලා කියලා. මම ඉතින් හොරෙන් මට නම්බර් එක තිබුණා. මම ඉතින් ඒක තියාගෙන හිටියේ මොකද මේ විභාගය. ඉතින් ඒ කාලේ ඇත්තටම විභාගය කරන්න උපරිම සහයෝගය එල්ටීඩී සංවිධානය දුන්නා. මොකද අධ්‍යාපනයේ වටිනාකමත් ඒ එල්ටීඩී සංවිධානය දන්නවා. ඉතින් හුඟක් වෙලා ළමයින්ට මොනවා හරි ප්‍රශ්නයක් ආපු ගමන් ඔයා කියපු කතාව හරි මට තමයි කතා කරන්නේ. දරුවන් එක්ක මුසු කරන්න තාත්තත් උනන්දු වුණා. මොකද මට දෙමළ භාෂාව ඉගෙන ගන්න. ඉතින් අපි සෙල්ලංකරේ කෝවිල් ගියේ, එතකොට රද මුත්සව, වේල් උත්සව ඒවා බලන්න ගියේ, පෙරහැර බලන්න පන්සල් ගියේ දෙමළ යාළුවොත් එක්ක. මම තයිපොංගල් දීපාවලියට සිංහල දෙමළව අපි යනවා, ලැයිමටත් යනවා මම. වත්තේ ක්වාටර්ස් වල ඉන්න දෙමළ නිදහරින් ගෙවල් වලටත් යනවා. ඒ පූජාවලට සහභාගී වෙනවා. එච්චර සමගියෙන් හිටපු දෙපිරිසක් අපි පස්සේ කාලෙක යම් යම් දේවල් සිද්ධ වුණා. කලින් දැන් ඔබ ඔබගේ විදුහල්පතිවරයාගේ විවිධ හැකියාවන් අපි මේ කතා කරගෙන ඉන්නේ. දැන් ඔබ එදා සර්ව දැක්කේ බොහොම තරුණ ඇතම් ශිෂ්‍යයෙක් විදිහට. අද ඔබ වෘත්තිකයෙක්, රටම හඳුනන වෘත්තිකයෙක්. අද වෙද්දී ඔබ බොහෝ පියවර ගණනාවක් ඇවිල්ලා තියෙනවා. අද ඒ ආපස්ස හැරිලා බැලුවොත් ඔබට සර්ව දැනෙන්නේ කොහොමද? අද ඉඳලා බලද්දි මම හිතන්නේ ආපස්ස හැරිලා බැලුවොත් කොහොමද දැනෙන්නේ කියන්නේ නැහැ මට. ඒ කියන්නේ සර්ත් එක්ක අයියත් එක්ක මේ වැඩසටහනේ මේ වාඩි වෙලා ඉන්නවා කියන එකත් ඇත්තටම ඒ කියන්නේ හීනයක්ද කියලා බලන්න හිතන තරමට ඒක ගමන. මොකද ඒ කියන්නේ සර්ලාගේ ආශිර්වාදයෙන් එදා පටන් ගත්ත ගමන. ඊට පස්සේ මට වෘත්තීය ජීවිතෙත් සර්ව මේ සමුග සාකච්ඡාවලට සහභාගී කරගන්න අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය අතිරේක ලේකම්වරයෙක් විදියට, එතකොට විභාග කොමසාරි ජෙනරාල්වරයා විදියට මම අද දෙරණ වෙනුවෙන් වැඩසටහන් කීපයක්ම මෙහෙවලා තියෙනවා. ඒත් ඇතුළට එද්දිම මං හිතන්නේ රිසෙප්ෂන් එකේ ඉඳන්ම කෝ කලිඳු ඉන්නද කියාගෙන ඉස්කෝලේ කාලේ වගේ අහගෙන තමයි දෙරණ ඇතුළට එන්නේ. ඉතින් මං හිතන්නේ මට හැමදාම මගේ කවදා කොහොම වැඩ කරත් ධර්මසේනස අපිට කුලරත්න වේදිකාවේ පෝඩියම් එකට නැගලා කියපු එක වගන්තියක් හිතේ තියාගෙන ඉන්න හැමදාම. ඒ තමයි ආනන්දේ නිසා බබලෙන කෙනෙක් නොවි ආනන්දේ බබලවන කෙනෙක් වෙන්න කියලා. මං හිතන්නේ සර්ගේ හැම කතාවක්ම වගේ සර් ඉවර කරේ ඒ වගන්තිය අපිට කියලා ආනන්ද මාතාවගේ සරණයි කියලා. ඒක මම හිතන්නේ මං ජීවත් වෙන කාලේ පුරාවටම මම මතකේ තියාගෙන ඉන්නා ඒකේ ගැන කියන්න ඕනේ. ඔව් සර්ටත් යමක් තිබ්බ මං හිතන්නේ කලිඳු ගැනත් කතා කරන්න. ඇත්තටම මට හරි සංවේදී මම මේ කලිඳු පුතා ගැන. කලිඳු කියන්නේ ආනන්ද සන්නාමයේ හර හඬ පෞරුෂයෙන් එළියට අදත් එක කරනවා. ඒ පුතා හඬ පෞරුෂයෙන් ආනන්ද බබලවනු. ඔබ බබලන්නේ ඔබෝ නෙමෙයි ආනන්ද සහ රට. ඒක මම කලින්දු පුතාගේ දක්ෂතාව මම දැක්ක අර ෆොටෝ එකකුත් තිබුණා. මම හිතර ඒක පෙන්වන දාන්න පුළුවන් හොඳයි. ඒ කාලේ කලින්දු පුතා වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි ස්ක්‍රිප්ට් එක අරන් එනවා. සර් මෙන්න මේ වගන්ති මාලාව තමයි පාවිච්චි කරන්නේ, මෙන්න මෙහෙමයි යන් පටන් ගන්න මෙහෙම. ඉතින් මම ඒකත් බලලා හුඟක් හදන්න ගොඩක් දේවල් අඩුයි ඇත්තටම. සිංහල පැත්ත හදන්න මෙයා බැලුවා පස්සේ හදන්න දෙයක් නැහැ. ඉතින් ඒ වට පොඩි පොඩි දේවල් මාත් පෙන්වලා දෙනවා. ඉතින් ඒ පුතා හැම වැඩසටහනක්ම ඉතාම සූදානමකින් තමයි කරේ. දැන් මම මේ පුතාව දොස්තර කෙනෙක් ඕක හරියන්නේ නැහැ දොස්තර වෙන්න කිව්වනම් හරියන්නේ නැහැ. මම හිතන්නේ විදුහල්පතිවරු හැටියට ගුරුවරු හැටියට අපි කරන්න ඕනේ මෙන්න මේ ඒ දක්ෂතාවය උපමට්ටම් කරන එක. දැන් කලින්දුගේ මම දැක්ක ඒ දක්ෂතාවය. කලින්දුලා හරි අමාරුයි මීඩියා රූම් එකෙන් මේ ගන්න එළියට. ඇත්තටම තමයි ඉන්නේ මම දන්නවා මේකට. ඉතින් හදවතින්ම ලේවලින්ම මෙයාගේ ඒක බැඳීම. නමුත් අපි මම ඒත් කියනවා පන්තිරත් ගිහලා ඉගෙන ගන්න, ඒකත් කරගන්න, මේකත් කරන්න. ඉතින් කලින්දුල ඇත්තටම වැඩක් පැවරුවයින් පස්සේ කලින්දු පුතාලට ප්‍රයිස් ගිවින්න ගේවා, කලර්ස් නයිට් ඒවා, වෙනත් වැඩසටහනක් ඒවා ආයේ බලන්න දෙයක් නැහැ. ඒ පෞරුෂය, ඒ මාධ්‍ය පෞරුෂය මම එදා දැක්කා ඒ චූටි පුතා තුළ. අද මහා යෝධියෙක්, දැවැන්තෙක්. මං හදවතින් ආශිර්වාද කරනවා මගේ රත්තරන් පුතාට.
එක විශාල ආශිර්වාදයක් ඇතතර කලින්දු සර් අපි සර්ගේ මේ මේ අවසාන කාලයේ කියන්නේ සර්ගේ පරිපාලකෙක් විදිහට විශේෂම විභාග කොමසාරිස් ජෙනරාල් වරයා වශයෙන් කටයුතු කරද්දී රටේ වෙනත් ආකාරයක ගැටලුවක් තිබ්බා කොවිඩ් අර්බුදය තිබුණා පාසල් වැහිලා තිබුණා විවිධ අර්බුද තිබුණා හැබැයි ඔබතුමා විශාල පරිශ්‍රමයක් දැරුවා මේ රටේ දරුවන්ගේ විභාග ටික පවත්වන්නට विशेष मट विभाग दिपात सह अतिरिकूर हम कोविडिंग अद्यापने वेटी पास वहिलाजन को दर अंट प्रश्न गुरुअ प्रश्न अटे जनता प्रश्न हेमती हम थिंग मैं पास कपिल हिटबुले कंतमे महाचार्य पासल विवृतकोमारी लमाइंट इंजेक्षन गहला हम त्रिविध हमदावेला काटी दुख रो इट पास करमारी स्कोल विवृत वेनवा गुरुअर्जन कपिल हिटिया पासल काटी तो अतिरिक हटियट इट पास सर की विभाग दीपांत अप्लिकेशन मे विभाग टीका मास्टर्स विभाग कैनडा आवटेसा विलिटी मम आनंद मेगिन इट पास मम ये विभाग करोट राज्य गरलू अत्र कैबिनेट विसुला अमातिमान लेखंतु अक्रिया රට ලොකු අරගල එක තිබුණේ රට ඉතින් ඒ වෙලාවේ මේ දරුවන්ගේ විභාග ටික කොහොමරි කරන්න ඕන මොකද ඉන්ධන ප්‍රශ්න තිබුණා ඊට පස්සේ කඩදාසි ප්‍රශ්න විදුලි ප්‍රශ්න මේ ඔක්කොම ප්‍රශ්න පුදුමාකාර ප්‍රශ්න තෝ ගැතුනේ හැබැයි මට මම ඇත්තටම මගේ ගෞරවාචාර්ය පුද කරන්න සියලුම ගුරුමවරු පියුරුන්ට දේශේ සහ විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යක්ෂවරු සමස්ත අධ්‍යාපන අමාත්‍යාංශිත අධ්‍යාපන නියල් සන්නද්ධ හමුදා ආපදා කළමනාකරන කණිද තෙල් සම මේ ඔක්කොම ඇත්ත එක එකතු වුණා මම ඇත්තට මේ ඔක්කොම එකතු කරගත්තා එකතු කරගෙන මට කියන්න අහන්න කෙනෙක් නැහැ හිටියේ කපිල සර්ට මම ඒ කතා කරනවා එතුමා අක්‍රීය වුණා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සර් හැබැයි ධර්මසේන සර් මම දැන් අක්‍රීයයි හැබැයි ඔයා ඔහොම කරන්න කියලා එතුමා මට අවශ්‍ය මේවා දුන්නා ඉතින් එහෙම තමයි අත්‍තර මේ කාලේ බොහොම අමාරු විභාය කර අපස්සේ සුසිල් ප්‍රියෝජනන්ත එතුමා පස්සේ ගොඩක් උදව් කරා රජය ආවට පස්සේ රජය පත්තුණානේ රජය නැති කාලේ රජය ක්‍රියාත්මක කරපු රජය තියනවා කියලා ක්‍රියාත්මකව පෙන්වීම අපි විභාග තියපේක ඉතින් මට වෙනද කාටවත් විභාග කොමසාර ජෙනරාල් වරේකුට නැති අභියෝගයක් එක තමයි මම කරේ ඉතින් මගේ ඇත්තරම ද්‍රවිඩ ජනතාව උතුරු නැගෙන ඒ අයගෙන සහාය ලැබුණා ඉතින් ඒ සියලු දෙනාගේ සහයෝගය ලැබිලා මම හරි සතුටු වෙනවා දරුවන් අතර ප්‍රමාද වෙච්ච විභාගයට එකම අවුරුදු විභාග පහක් විතර කරා ශිෂ්‍යත් විභාග දෙකක් කරා ඉතින් ඒ වගේ දරුවෝ වෙනින් ඒ කියන්නේ මට ඇත්තරම දෙවියන් මට බාර දීලා තියෙන දරුවන්ට උදව් කරහන් ඒ විශ්වය මට දීලා තියෙන දේ මම ඒකට උත් ඉෂ්ට කරා මේ දරණි තරයට කරා ඔව් බොහොමත්ම ස්තුතියි සර් අපිට ඇත්තරම ආඩම්බරයි ඔබ වගේ ගුරුවරයෙක් ඔබ වගේ බොහොම දැක්මක් සහිත පරිපාලකෙක් अपगे आदरणीय दिशापा मुखरसटन खेदवागिन ये अपे गौरव पुद दिन्नट अभियोट हितवत् अभी गौरव लादेनो मे वेरसटन बालनपे हितवतुंग ये गौरव लादेनो बहुमत सुयी सबगे विश्राम दिव्य बहुमत्म सुवेन ओबे दूधर्वाण्यक् हितवतुंग नेक् बहुम सुदायक गतकर नट वासना लिखिल प्रार्थना करण खालिंदु बहुमत स्तुति अभिधान मध्य जीवित तरह सेपहास जीवित मे कार्य बहुल ये कार्य बहुल कैपकर वे गुरुवर वे विदुहल प्रतिपर आगे कथाकर नटिकुनाट बहुमत स्तुति बहुत स्तुति संबंधक सर्ट गुडक स्तुति अंतना मैदान सर बीगर गोले गणना वक्तरी सर गेन कथाकर महतूर कतराते ओहितुने अभी दैंगे समुगा अभी तवत् सद्दीन कि मेवाणु गुरु तरवा समग उबे आलिंदेट कमीन ये कबट स्वदायक सत्या කලාවෙ තනි වී සිටියම් සිහින කරේ කවට
Oh,